සුබ දවසක් ඔයාලා හැම දෙනාටම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අදත් මම ඔයාලා වෙනුවෙන් රෙසිපි එකක් අරගෙන ආවා. ඉතමත් අඩුම කාලෙකින් ඔයාලට ආප හදා ගන්න ඕනි කොහොමද කියලා අද මම ඔයාලට කියලා දෙන්නම්. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මම මෙතන සුදු කැකුළු හාල් කප් දෙකක් අරන් තියෙනවා. සුදු කැකුළුම වෙන්න ඕන කැමති හාල් වර්ගයක් ගන්න පුළුවන්. ඉතින් මම දැන් හදන්නේ මේ හාල් ටික පෙඟෙන්න පැය භාගයක් විතර තියන්න. මම පොල් බෑයක පොල් කිරි තමයි අද ගන්නේ. මම ඒ නිසා මේ පොල් වතුර ටිකක් මට ඕනි වෙන නිසා මම පොල් වතුර ටිකක් ගන්නවා. පොල් වතුර දාගෙන තමයි මම පොල් ටික බ්ලෙන්ඩර් කරගන්නේ. මේ වෙලාවේදී මම ඊස්ට් ටික ඇක්ටිව් වෙන්න තියෙනවා. ඊස්ට් තේ හැන්දකට සීනි මේස හැන්දි දෙකක් දාලා උණු වතුර ටිකක් දාලා ඇක්ටිව් වෙන්න තියෙනවා. දැන් අපි ආප මිශ්‍රණය හදාගමු. මම පෙගෙන්න තියාගත්ත හාල් එකෙන් හාල් ටිකකුයි උයාගත්ත බත් කප් එකක් මම අරන් තිනවා. එකෙන් බත් ටිකකුයි පොල් කිරි ටිකකුයි දාලා මම මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. මේ දාපු විදිහටම ටික ටික දාලා ඔක්කොම ටික බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. දැන් අපි ඔක්කොම ටික බ්ලෙන්ඩ් කරන් ඉවරයි. ඊස් ටිකක් හොඳට ඇක්ටිව් වෙලා තියෙන්නේ. දැන් මම ඊස් ටිකත් එකතු කරගෙන හොඳින් කවලම් කරගන්නවා. ඒ වගේම මේ වෙලාවේදී රසානුව මම ලුණු එකතු කරගන්නවා. දැන් මේ පිටි මිශ්‍රණය මං පැය භාගයක් විතර හොඳින් පිපෙන්න තියෙනවා. පැය භාගයක් පිපෙන්න තියෙනවා කියන්නේ උණු වතුර එකක් යටින් තියලා පිටි මිශ්‍රණය උඩින් තිබ්බොත් එහෙම ඉක්මනටම උෂ්ණත්වයට පිපෙනවා. එහෙම තමයි මම පිපෙන්න කියන්නේ. මම ඔයාලට කියලා දෙන්නම් පහසුවෙන් මාප ටික ගැලවෙන විදිහට තාච්චිය පදම් කරගන්නේ කොහොමද කියලා. මම මෙතන ගොරකක ඇලි 5ක් 6ක් හොඳින් තඹගෙන තියනවා හිඳනකම්ම. ඊට පස්සේ මේ ගොරක ටික මම තාච්චිය වටේම හොඳින් අතින් අතුල්ල ගන්නවා. ඊට පස්සේ තාච්චිය හොඳින් හොද ගන්නවා. ඊට පස්සේ තාච්චිය හොදගත්තට පස්සේ මම ලිපෙන් තියලා තෙල් ටිකක් දාලා බිත්තරයක් බැදගන්න තමයි හදන්නේ තාච්චියේ. මේ බිත්තරේ බදිනකොට බිත්තරේ හොඳට තාච්චිය වටේටම ගෑවෙන විදිහට තෙල් ටිකයි බිත්තරේ හොඳට තාච්චිය වටේට ගෑවෙන විදිහට බැදගන්න ඕනේ. ඊට පස්සේ මේ බිත්තරේ අයින් කරගන්න ඕනේ. ආයි ඊට පස්සේ තාච්චිය හොදන්න යන්න එපා. ඊට පස්සේ තාච්චිය පීදලි වෙල්ල රෙදි කෑල්ලකින් අප ටික හදාගන්න ඕනේ. දැන් පිටි ටික හොඳට පිපිලයි තියෙන්නේ. මේ වෙලාවේදී මම තව පොල් කිරි ටිකක් එකතු කරගෙන මිශ්‍රණයේ ආප මිශ්‍රණයේ පදමට හදා ගන්නවා. පොල් කිරි නැත්තම් වතුර ටිකක් එකතු කරත් කමන්නේ නැහැ. මම පොල් කිරි ටිකක් එකතු කරගත්තා. මොකද ඒකෙන් තවත් කිරි රහ ටිකක් වැඩි වෙන නිසා ආපේ තවත් ලේසියෙන් ගැලවෙන්න හදා ගන්න පුළුවන්. අපි ආප පිටි මිශ්‍රණයට බිත්තරේ කහ මද එකතු කරාම රසත් ටිකක් ආපේකේ වෙනස් වෙනවා. ඉතින් ගොඩක් අය මුළු බිත්තරේම එකතු කරනවා. ඒ බිත්තරේම එකතු කරන එකෙන් නෙමෙයි කහ මදෙන් තමයි ආපේ හොඳින් ගැලවෙන්න පාසු වෙන්නේ. ඒ වගේම රසකුත් එකතු වෙනවා ආපේට. ටික හදාගමු. මේ බලන්න ආප ටිකත් ඇත්තටම පහසුවෙන්ම තාච්චියෙන් ගැලවෙනවා. මේ විදිහට ඔයාලා පදම් කරගන්න. එතකොට ඔයාලට ආප ටික ඉක්මනටම හදාගන්න පුළුවන්. තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ අලුත් රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටෙන් පරිස්සමින් ඉන්න.